අපි යලිත් අවධාරණය කළා හිටියොත් එහෙම අපි මෙතුවක්කල් හිතුවේ රෝගය දැන් අඩු වෙමින් යන්නේ කියලා. නමුත් මේ සමානයේ අපේ කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා. රෝගීන් සංඛ්‍යාවේ පොඩි වැඩිවීමක් තියෙනවා. මරණ සංඛ්‍යාවේ පොඩි වැඩිවීමක් තියෙනවා. ඒතර අපි දන්නවා අපි අද හැසිරීමේ තොරතුරු දකින්න අපිට තවත් සමාන දෙකක් තුනක් එහාට යනවා කියන එක. ඉතින් ඒ මත මං හිතනවා අපිට හොඳට උපකල්පනය කරන්න පුළුවන් මේ අපේ හැසිරීම කොයි ආකාරයෙන් සමාජයට පරිවර්තනය වෙයිද කියලා. අපේ රටේ දැනට 62%ක් ඉන්නත්කරණයට භාජනය වෙලා ඉන්නවා. ඒ ඉන්නත්කරණයෙන් ලොකු අපිට ආරක්ෂාව ලැබෙනවා ඒ ඉන්නත ලබාගත් අයට. නමුත් ඉන්නත ලබාගත් අයටත් ඒගොල්ලන්ට තියෙන ඒගොල්ලන්ගේ තියෙන ප්‍රතිශක්තිය හීන වුණ රෝග තියෙනවා නම් ඒගොල්ලන්ටත් රෝගය වැළඳීමේ යලි හැකියාවක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ රෝගය ගෙදරගෙන හිල්ලා ගෙදර ඉන්න ප්‍රතිශක්තිය හීන වුණ කෙනාට රෝගය දීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට රෝගය ඉවරුණා කියන එක කොහෙත්ම කියන්න විදිහක් නෑ. අපි ඒක තදින්ම අවධාරණය කරනවා. ඉතින් ඒක හින්දා ඔබගේ කියන විනෝද ගමන් යෑම පමණක් නෙමෙයි මේ පවත්වන අපි දකින උද්ඝෝෂණ. අපි දකිනවා මේ ගොවි මහත්මරු මයික්‍රෝෆෝන් ළඟට හයියෙන් ඇවිල්ලා කෑ ගහනවා වටෙන් ගොඩාක් වටේ අය තියාගෙන මාස්කක්වත් නැතුව. ඉතින් මේක අපිට නොපෙනෙන රෝගයක් නිසා මේක මේ නොපෙනෙන වෛරසයකින් කරන රෝගයක් නිසා මං හිතනවා අපි සියල්ලම රටක් විදිහට මේක ගැන සම්පූර්ණයෙන්ම සැලකිලිමත් විය යුතුයි මේ අවස්ථාවේදී. මොකද අපිට තවදුරටත් මේකකට රටවැසීමක් කරන්න බලාපොරොත්තු වෙන්න බෑ. අපිට මේකෙන් වෙන හානිය ගණනය කළ නොහැකි රටේ ජනතාවට සහ ආර්ථිකයට. ඒක නිසා මං හිතනවා අපි සියල්ලම එකතු වෙලා මේ හැසිරීම් සියල්ලක්ම පාලනය කළ යුතුයි. ඒක රටේ ජනතාවට පමණක්ම දෙන්නත් මම සූදානම් නැහැ. මොකද ඒක අධීක්ෂණයක් රජය විසින් කළ යුතුමයි ඒ පාලනය කිරීමට. ඉතින් ඒ දීලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දීලා තියෙන ඒ නීති හරියට 100%ක්ම ඒ ආකාරයටම පිළිපදිනවා කියන එක සනාථ කිරීමට මං හිතනවා රජය සම්පූර්ණයෙන්ම උත්සාහ කර ගැනීමම අපේ රටට විශාල ප්‍රතිලාභයක් ලැබෙන වැඩක් කියන එක. ඉතින් ඒක එක තැනකින් දෙකකින් නෙමෙයි මරණ ගෙවල්, මගුල් ගෙවල්, ඒ වගේම උත්සව මේ සියල්ලගේම හැසිරීම කියන එක. ඒ වගේම විනෝද චාරිකාවලදී හැසිරීම කියන එක. ඒ වගේම උද්ඝෝෂණවලදී ඒ මේ මේවා කරන එක හැසිරීම ඒගොල්ලන්ගේ. මේ සියල්ලම ඒ වගේම අපි අනිකුත් ගුඩ සැසනක සහභාගි වන ස්ථාන වඩාම කියන්න ඕනේ තමයි මේ පූජ්‍ය මධ්‍යස්ථාන අපිට මේ ආගමික වැදගත් වන ස්ථානවලදී ගොඩක් වෙලාවට ලොකු සංඛ්‍යාවල් එකතු වෙනවා මේ ස්ථානවලදී. මේ සියල්ලගේම මේ නීතිය 100%ක්ම පිළිපදිනවා කියන එක සනාථ කිරීම රටට ප්‍රතිලාභ ගෙන දෙන වැඩක් විදිහට අපි දකිනවා මේ අවස්ථාවේදී. පොදු ප්‍රවාහනය සෑම විටම අපේ රටේ පොදු ප්‍රවාහනය විශේෂයෙන්ම සෙනඟ ගොඩක් වැඩිපුර සීට්ස් ගන්නට වඩා ආසන ප්‍රමාණයට වඩා වැඩිපුර රෝගීන් දමාගෙන යන පොදු ප්‍රවාහනය ඇත්තෙමම රෝගය ප්‍රතිරීමට ඉතාමත්ම අවදානම් සාධකයක්. ඉතින් ඒක ඒ ආකාරයට පාලනය කර ගැනීමට නොහැකිවීම ඇත්තෙම අපේ රටේ අභාග්‍යයක්. ඉතින් මං හිතනවා අපි පුද්ගලිකව තනි තනිව හරි මේ සම්බන්ධව සැලකිලිමත් වෙලා මේ රෝගීන් එකතු වෙන තැන් ඒක රාශී වෙන තැන් එක කුඩා ප්‍රමාණයක කුඩා ස්ථානයක ගොඩ කට්ටිය ඒක රාශී වෙන තැන් වළක්වා ගැනීම වැදගත්. ඒ වගේම තවදුරටත් ගෙදර සිට රැකියාව කිරීම කියන මේ සංකල්පය හැකි සෑම අවස්ථාවකම තවදුරටත් කරගෙන යෑමත් ඒ වගේම ස්ථාන අවම ප්‍රමාණයකින් වැඩ කටයුතු කිරීම කියන මේ සංකල්ප තවදුරටත් කරගෙන යෑම ඒ ස්ථානවල වැඩවල ක්වලිටි එකට සහ ක්වොන්ටිටි එකට බාධාවක් නොවන ආකාරයට ඒ කටයුතු කරගෙන යෑම අපිට වැදගත් වෙනවා කියලා. තවදුරටත් අපි ගෙවල් වල සිට වැඩ කරගෙන යෑම කියන එක ඒ සංකල්පය සහ අඩුම ප්‍රමාණයක් එකතු වෙලා වැඩ කරගෙන යන සංකල්ප තවදුරටත් කරගෙන යෑම වැදගත් වෙනවා මේ රෝගය පාලනය කිරීමට.